කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් චීනයේ කැන්ටන් ග්වැන්ෂෝ වෙත පිටත් වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් යානයක් අවලංගු කිරීමට එහි පාලන අධිකාරිය පියවර ගත්තා. පසුගිය 25 වෙනිදා පස්වරු 1:55ට පමණයි මෙම ගුවන් යානය චීනය වෙත පියාසර කිරීමට නියමිතව තිබුණේ. කාර්මික දෝෂයකට ලක් වූ UL 880 දරන ගුවන් යානය අලුත් වැඩියා කිරීමෙන් අනතුරුව යලිත් එදින රාත්‍රී 9:20ට චීනය වෙත පියාසර කිරීමට කටයුතු යොදා තිබුණා. එහෙත් යලි යානය කාර්මික දෝෂයකට ලක්වීම හමුවේ ගුවන් ගමන අතහැර දැමීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවරගෙන තිබුණා. මේ හේතුවෙන් එහි ගමන් ගැනීමට පැමිණි මගින් 170 දෙනෙකු දැඩි ලෙස පීඩාවට පත්ව තිබෙනවා. මෙහිදී හදිසි ගුවන් මගින් සිංගප්පූරුව මැලේසියාව ඔස්සේ වෙනත් ගුවන් යානා මගින් චීනය වෙත පිටත් කර හැරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබුණා. දුර බැහැර සිට පැමිණි ගුවන් මගින් හට ගුවන් තොටුපළ අසල හෝටල්වල නවාතැන් ගැනීමට පහසුකම් සලසා දී තිබුණා. මීට අමතරව තවත් ගුවන් මගින් පිරිසක් සිය නවාතැන් වෙත පිටත් කර හැරීමටයි පියවර ගෙන ඇත්තේ. කාර්මික දෝෂයක හේතුවෙන් යාමට නොහැකි වූ ගුවන් මගින්ට අද දිනේ චීනය බලා පිටත්වීමට කටයුතු යොදා ඇති බවයි අප කළ විමසීමකදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කළේ. ඒ අනුව අද පස්වරු 1:55ට චීනයේ කැන්ටන් ග්වැන්ෂෝ වෙත UL 880 දරන ගුවන් යානය පිටත්වීමට නියමිතයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත න්ියුස් YouTube channel එක අදම subscribe කරන්න.